එදා සිට අද දක්වා එක ලෙස ජනප්‍රියත්වයේ රැඳී සිටින ගාන ශිල්පිනියක් තමයි නිරෝෂා විරාජිනී කියන්නේ. ඇසිය රසිකයින්ට ජීවිතයේ වැදගත් තොරතුරු රැසක් පිළිබඳව හෙළි කළේ මේ විදියටයි. 2020 කෙරෙන වැඩ කටයුතු මොනවාද? අලුත් වැඩ ටිකක් පටන් ගත්තා. සූදානමින් ඉන්නවා ගීතයකුත් නිකුත් කරන්න. ගීත කීපයකට රූප රචනාත් කරලා තියෙනවා. ඒ වගේ මගේ YouTube channel එක පටන් ගන්න සූදානමින් ඉන්නවා. කවුගේ ටිකේ රීලිට වැඩසටහන් පටිගත කිරීම සහ චිත්‍රපට කීපයක ගායනා සඳහා එක් වුණා. ගෙදර වැඩයි මගේ වැඩයි ඔක්කොම කරන්න ඕනෙනේ ඉතින්. අනික මේ ටිකේ වැඩසටහන් වලට ඇඳුම් හරියට ඕන වෙන නිසා කාලෙන් හුඟක් වැය වෙනවා ඒ වැඩවලටත්. ඔබ අපූරු ගීත ගොන්නක හිමිකාරියක්. ගීත ප්‍රමාණය ගැන ඇත්තටම මට ලොකු අදහසක් නැහැ. මගේ මේ ගීත ගත්තොත් 500කට එහා ඇති. ඊට වැඩි වුණොත් මිසක් අඩු වෙන්නේ නැහැ. ඔක්කොම කලවෙ මේ ගත්තොත් ඒ කියන්නේ වෙන අයට කළ ගීත, යුග ගීත, ටෙලි නාට්‍ය, චිත්‍රපට ඔය ඔක්කොම ගැන හිතලා ගණන හැදුවොත් නම් කොහොමත් ගීත 1000කට එහා ඇති. මට මේ ටික එකතු කරගන්න බැරි එකයි ප්‍රශ්නේ. දැන් කාලේ එක්ක සටනක්නේ කරන්නේ. උදේ නැගිට්ටම දවසේ වැඩ ගොඩ ගැහිලා මේ හැම දෙයක්ම අතරේ දවසේ ගෙදර අම්මා තාත්තාගේ දේවල් තියෙනම බලන්න. මට වැඩ කියලා ඒ දේවල් මගහරින්න බැහැ. පවුලේ ලොකු දුව විදියට කළ යුතු දේවල් තියෙනවා. ඉතින් හරි අමාරුයි කාලයේ කල්පනාකරණය කරගන්න. කාට හරි පවරලනවා මිසක් මට ඒ වැඩේට මිඩංගු කරන්න කාලයක් නැහැ. මට මගේ ගීත ටික එකතු කරගන්න ඕනේ. කවුද හරි මේ ලෝකයෙන් යන දවසට ඒ ටික ඒ වාට ආස කරන අයට ඉතුරු කරලා යන්න ඕනේනේ. ජනප්‍රියම ගී ඔබ සතුව කොපමණ තියෙනවද? ඇල්බම් කරන කාලේ ගීත 16ක් කළොත් 12ක් විතර ජනප්‍රිය තලයට ගියා. ගණන් කරලා නැහැ. නමුත් ගීතවලින් 4-3ක් විතරවත් ඇති ජනප්‍රිය ගීත. මෑත කාලේ කරපු ගීතත් මිනිසුන් අතරට ගියා. මන් දන්නේ නැහැ මොකද්ද හේතුව. වෙලාව කියන එක. මම පොඩි දෙයක් කළත් ඒක මිනිස්සු අතරට යනවා. ඔවුන්ගේ කතා බහට ලක් වෙනවා. වාසනාවක් වෙන්නේ නැති. අනික මම මෙච්චර කාලයක් පවත්වාගෙන ආපු දේ ඉස්සරහට පවත්වාගෙන යන්න මම මහන්සි වෙනවා. දැන් මං ජනප්‍රියයි කියලා නිකන් ඉන්නේ නැහැ. සංගීතය ඉගෙන ගන්නවා තාමත්. යාවත් කාලීන වෙන්න මං උත්සාහ කරනවා නිතරම. බොහෝ දෙනෙක් කියන මානාලිකාවලින් ගීත ප්‍රචාරය කරන්නේ නැහැ කියන කාරණාව ඔබටත් බලපානවද? අනේ මන්දා ගීතවලට විෂුවල් කළ යුතුයි කියලා කියනවා. හැබැයි මගේ සමහර ගීතවල කිසිම රූප රචනාවක් කරලා නැහැ. නමුත් මිනිස්සු අතරට ගියා. අනිත් නාලිකාවලින් ගීත නොගා හිටියා කියලත් මට කියන්න බැහැ. ඒකයි මං කියන්නේ ඒක වෙලාව හෝ වාසනාව වෙන්නේ නැති කියලා. සමහරු ගීතයක් හිට් කරගන්න සල්ලි වියදම් කරන්න මහන්සි වෙනවා. නමුත් මට එවැනි ප්‍රශ්න බලපෑවේ නැහැ. මිනිස්සු මගේ ගීත වලට හඬට ආදරය කරන කන් මගේ ගීත අහයි. තව කෙනෙක් පරයා යන්න උමනාවක් හෝ ලෝභකමක් තණ්හාවක් මගේ හිතේ නැහැ. ඉතින් මං ඉන්නේ හරිම නිවිච්ච මනසකින්. ඒ නිසාම අර වැනි දේවල් වලට මට අදාළතාවයක් නැහැ. මුලින්ම ගීත ගෙයෝ කාලයේ මතකද? ප්‍රසංග වලට කලින් විවාහ උත්සව සහ අනිකුත් උත්සව වලට මට ගීත ගයන්න අවස්ථාව ලැබුණා. ඒ කාලේ එබැවින් මට 1000-1500 වගේ ගණන් ලැබිලා තියෙනවා. මං ඉගෙන ගන්න කාලේ අපි හුඟාත් දේවල් සිද්ධ පවුලක් නෙවෙයි, ඊටම සාමාන්‍ය පවුලක්. මධ්‍යම පන්තියටත් පහළ කියලා කිව්වොත් හරි, තාත්තා විතරයි හම්බ කළේ. ඒකත් ලොකු මුදලක් නෙවෙයි. අපි දරුවෝ 4 දෙනෙක් එක්ක ගෙවල් කුලී ගෙවාගෙන, ලයිට් බිල් ගෙවාගෙන, ඉස්කෝලවල වියදම් දරාගෙන බොහොම සාමාන්‍ය ජීවිතයක් ගත කළේ. අලුත් අවුරුද්දේ අලුත් පන්තියට යද්දී අපි 4 දෙනාගේම උමනා එපාකම් අම්මා කළේ හරි අමාරුවෙන්. දැන් කාලේ දෙමාපියෝ එහෙමනේ. ඉතින් ඒ කාලේ අපිටත් එහෙමයි. බොහොම අරපිරිමැස්මෙන් තමයි අම්මා දේවල් කළේ. අපිට කියලා ගියත් තිබුණේ නැහැ කුලියට හිටියේ. හුඟක් අමාරු කාලයක් අපේ ජීවිතවලට උදා වෙනවා. ඉන්පස්සේ තාත්තා රට ගියා. මාවර මණ්ඩේ තමයි අම්මා ඉස්සෙල්ලම ඉඩම් කෑල්ලක් අරන් ගෙයක් හැදුවේ. ඉතින් මං බස් එකේ ගිහින් ගීත ගායනා කරලා එනවා. එක්කෝ මගේ මාමා කෙනෙක් හරි කවුරු හරි බයික් එකේ එක්ක ගිහින් එක්ක එනවා. මගේ සපත්තු දෙක, යුනිෆෝම් එක වගේ දේවල් වලට අම්මට මම මගේ සල්ලි දෙනවා. පස්සේ පස්සේ මං හම්බ කරන්න පටන් ගන්න කාලෙ වෙද්දී ගෙදර තත්ත්වේ ටිකක් හොඳ අතට හැරිලා තිබුණා. ඔබව ගායිකාවක් කරන්න මහන්සි වුණේ කවුද? අම්මා. ඇත්තටම අම්මට තිබුණු උමනාවට මට නම් පොඩ්ඩක්වත් තිබුණේ නැහැ. අම්මා බතුල බතුම් කුමාර මහත්මයව කොහොම හරි අඳුරගෙන තිබුණා. දවසක් ඊ අම්මට කියලා තිබුණා දුව එක්කගෙන එන්න පොඩි ආටිකල් එකක් කරමු කියලා. එදා ඒ ගමන ගියාම මයිකල් පෙරේරා කියන ගායකයා එතනට ඇවිත් හිටියා ප්‍රසංගයක් ගැන විස්තර පත්‍රේ දාන වැඩකට. ඒ පාර බතුල මහත්මයාට කිව්වා මේ ළමයා හොඳට සින්දු කියනවනේ, ගාන්නකෝ එයාවත් ෂෝ එකකට කියලා. මට ඉතින් මගේ සින්දු තිබ්බේ නැහැ. අම්මා ඒ පාර කිව්වා හින්දි දෙමළ ගීත එහෙම ගයනවා කියලා.
ඒ පාර මයිකල් පෙරේරා මට එන්න කිව්වා ප්‍රසංගයකට. කියා ගෙවනවද ඒවා දන්නේ නෑ මුකුත්න. මේ ඔබේ පළවෙනි ප්‍රසංගය. ඔව් මට අවුරුදු 16ක් ඇති. මේ රිගම ප්‍රසංගයක්. නීල් අයියා එහෙම ඉන්න ඒ කාලේ ජනප්‍රියම බෑන්ඩ් එක සන්ෆ්ලවර් ඒ ප්‍රසංගේ හිටියා. පළවෙනි සෙෂන් එක බ්ලූ ෂැඩෝස් මාව දැම්මේ යාළත් එක්ක. එතන හිටියා ටෝනි හසන්. එයා මාව දැකලා තිබුණා වෙඩින්ග්ස් වලදී හැම ගීත ගයනවා. එයා නීල් අයියට එතනදී කියලා තිබුණා බලන්නකෝ මේ කෙල්ල සිංග් කරනවා හරිම දක්ෂයි කියලා. මගේ කකුල් දෙකත් එක්ක ගැහෙනවා. ඇයි ලොකු ඔඩියන්ස් එකට ගිහින් සිංග් කරන්නේ? මං සිංග් කරලා ඉවරුනාම නීල් අයියා මගේ ඔළුවට අත තියලා කිව්වා නංගිවා මාර ලස්සනට සිංග් කළා හිතා ගන්නවත් දෑ කියලා. මට සුබ පැතුවා හොඳ ගායිකාවක් වෙන්න කියලා. එදා මට රුපියල් 500ක මුදලක් ලැබුණා. ඊට පස්සේ මට හිතා ගන්නත් දැරි වුණා. හැම එකකටම ආරාධනා ලැබුණා. ආයෙත්ින් නැවතීමක් තිබුණෙම නැහැ. පළවෙනි ගීතය 92 මං ඉස්කෝලෙන් අවුට් වුණා. සීතහඬයි පළවෙනි සින්දුව 93 කලේ පළවෙනි කැසට් එක ජනප්‍රිය වුණා. ඊට පස්සේ ඒ වගේ කැසට් පහක් විතර කළා. පස්සේ මට හිතුණා හින්දි දෙබල කොපි ගීත කරන්න ඕනේ නැහැ. මට මගේම ගීතයක් කරන්න ඕනේ කියලා. ඔස්ටින් සර් ගාව තමයි මම සංගීතය ඉගෙන ගත්තේ. ඒ හින්දා ඔස්ටින් සර් මට පුංචිදරෑට ගීතේ කරලා දුන්නා. රත්නසී අයියා මන් දැකලවත් තිබුණේ නැහැ. මේ ගීතේ කරද්දී මුන්සදරෑට ගීතේ වෙන ගායිකාවෙක් දීලා තිබුණේ. ඇයට කතා කළාම ඇයි මේ ගීතේ මට දෙන්න කැමති වෙලා තිබුණා. ඔබේ හැකියාව හෙළිදරව් කරගත්තේ කවුද? අපේ අම්මට හොඳට සින්දු කියන්න පුළුවන්. අම්මගේ ලොකු හීනයක් තිබුණා ගායිකාවක් වෙන්න. නමුත් ඇයට ඒකට පරිසරයක් තිබුණේ නැහැ. අම්මගේ පවුලේ හැමෝටම හොඳට සිං කරන්න පුළුවන්. අම්මට තරමට බැරි වුණත් තාත්තට හොඳට සිං කරන්න පුළුවන්. හොඳ දැනුමක් තියෙනවා සංගීතය ගැන. මට අවුරුදු 2ක් විතර වයසේදී අම්මයි තාත්තයි දූල් මලක් චිත්‍රපටය බලන්න ගිහින් තියෙනවා. ගෙදර ඇවිත් බොදබිඳුම් ගීතය මතක් කරලා තියෙනවා. ලස්සන ගීතයක් නේ, මොකද්ද ඒක කියලා. මට වචන කියන්න බැරි වුණත් ඒ ගීතේ තාලය මම මොමුණලා තියෙනවා. අම්මට එදා S2 කඳුළු ආවලු. අම්මා හිතවලු කමක් නෑ, අම්මට නැති වෙච්ච සිහිනය කවදා හරි මගෙන් සැබෑ කරගන්න පුළුවන් වෙයි කියලා. ඔබ දැන් ශේෂ්ත්‍රයට ඇවිත් අවුරුදු 25කට වැඩි. ගුවන්විදුලි සංස්ථාවේ ළමාංශයේ ඕඩිෂන් එකකට මම යන්නේ ඔස්ටින් සර් හරහා. එතනින් තේරෙනවම ආව ළමයි ගායිකාවක් විදියට ඒ පටන් ගත්ත ජීවිතේ දැන් අවුරුදු 30කට වැඩි. මගේම ගීත ගත්තොත් අවුරුදු 25ක් විතර ඇති ශේෂ්ත්‍රේ. ඒ කාලේ ඔබේ සිහිනය මං ආසාවෙන් හිටියා ගුරුවරියක් වන්න. මගේ හිතේ හිටියේ අපේ ඉස්කෝලේ හිටපු ගෘහ විද්‍යා ගුරුවරිය. හරිම වසයි, හැබැයි හරිම ආදරේ. හැමෝම මට කතා කළේ විරාජිනී කියලා. එයා මට කතා කළේ ලාලිත්‍යා කියලා. ඒ ගුරුවරගෙන් තමයි මං ජීවිතේ හුඟා දේවල් ඉගෙන ගත්තේ. ගැහණු දරුවෙක් දැනගත යුතු බොහෝ දේවල් ඇය මට කියා දුන්නා. ඇය වගේ ගැහණියක් සහ ගුරුවරියක් වෙන්නයි මට ඕනි වුණේ. මම්මගේ ජීවිතේ හීන ඔක්කොම හැබෑ කරගත්ත කෙනෙක්. කාලේ එහා මෙහා වෙන්න පුළුවන්, නමුත් ඕනෙම කියලා හිතපු හැමදේම ළඟා කරගත්තු කෙනෙක් මං. ඒ කාලේ ඔබ පෙම්වතියක්ද? කතෝලික බාලිකාවල මං ඉගෙන ගත්තේ අනික ගෙදර වැඩිමල් දරුවා විදියට ලොකු වැඩ කොටසක් පැවරුණා. ගායිකාවක් වෙන්න සංගීතය ඉගෙන ගන්න හීන තිබ්බා. මේ ඔක්කොම එක ප්‍රේම සම්බන්ධතාවලට ඉඩක් තිබුණේ නැහැ. මට ඕලෙවල් කාලේ මං විද්‍යාවට දුර්වලයි. ඒ හින්දා අම්මා එකම පන්තියකට විතරක් මාව දැම්මා. ඒ විද්‍යා පන්තියේ යාළුවෙක්ගේ ගෙදරකටවත් මාව තනියෙන් යැව්වේ නැහැ. අම්මා නංගිලට එහෙම ඒ නිදහස තිබ්බා. අම්මා හිතුවත් දන්නේ මං ඒ කාලේ ඒ වගේ සම්බන්ධක පැටලිලා බලාපොරොත්තු ගමන නොයා ඉඳී කියලා. ඉතින් මේ ලෙවල් කරලා ප්‍රතිඵල එන්න කලින් අම්මගේ උමනාවට මං ඉන්දියාවේ ගියා. අම්මට ඕනේ වුණා මට කර්ණාටක සංගීතය උගන්වන්න. මං ඉන්දියාවේ ඉද්දී නිවාඩුවට ආවම තමයි ගීත කලේ. ඉතින් ලංකාවට එද්දී හොඳටම ජනප්‍රිය වෙලා මාව. ඉස්සරහට ජීවිතේ වෙනසක් වෙයිද? ජීවිතේ වෙනසක් වෙන තියෙනවා නම් වෙයි. හිතගෙන කියන්න අපිට දෙහෙනේ. දුක හිතෙන දෙයක් වුණොත් දරා ගන්න පුරුදු වෙලා ඉන්නවා. සතුටු හිතෙන දෙයක් වුණොත් උපේක්ෂාවෙන් බාර ගන්නවා. මෙච්චර කල් පුද්ගලික වගේම වෘත්තීය ජීවිතෙත් මං ඒ දේවල් ඉගෙන ගත්තා. ජීවිතේ සිදුණු සිදු නොවුණු දේවල් ගැන පසුතැවෙනවද? මගේ ජීවිතේ කිසිම දෙයකට මං පසුතැවෙන්නේ නැහැ. දුක හිතුණු සතුටු හිතුණු වෙලාවල් විටක හිත උඩට එනවා. හැබැයි ඒක මොහොතකින් යටපත් කරලා ජීවිතේ ඉදිරියට යන්න මට පුළුවන්.
තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතුම් video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.